ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තුන්වැනි ක්‍රීඩකයෙක් විදිහට ලොකු සේවයක් කරපු ක්‍රීඩකයෙක් තමයි ඇන්ජලෝ මැතිව්ස් කියන්නේ. මැතිව්ස්ගේ හොඳම කාලේ ජාත්‍යන්තර විචාරකයන් වූ හැඳින්වුවේ ඉන්දියාවේ ධෝනි වගේ මැතිව්ස් කියන්නේ සුපිරි ෆිනිෂර් කෙනෙක් කියලා. ඇන්ජලෝ ක්‍රිකට් පිටියට ඇවිත් පරිණත වීමත් එක්ක මැදපෙළ ප්‍රතිකරුවෙක් විදිහට ඇවිත් පසුපෙළ ප්‍රතිකරුවෙක් එකතු වෙලා ශ්‍රී ලංකාවට තරඟ දිනවපු අවස්ථා ඕන තරම් තියෙනවා. මේ ඊගෙන් නෙවෙයි, මේ සුවිශේෂ ක්‍රීඩකයාගේ පළවෙනි එක්දින තරඟය ගැන තමයි අපි කතා කරන්න යන්නේ. තරඟය තියෙන සිම්බාබ්වේ කණ්ඩායමත් එක්ක හරාරේවල 2008 නොවැම්බර් මාසේ 28 වෙනිදා තරඟේ කාසිවාසි දිනාගන් ශ්‍රී ලංකා නායක මහෙල තීරණය කරන්නේ සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා දෙන්න. ඒ අනුව පිටියට එන සිම්බාබ්වේ කණ්ඩායම පන්දු අර 46 පන්දු 3ක් වෙද්දී ලකුණු 146කට දවා ගන්න ශ්‍රී ලංකා පන්දු යවන්න සමත් වෙනවා. සිම්බාබ්වේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට කිඩ් ඩෙබින්ගුවා පත් වෙන්නේ ලකුණු 32ක් ලබාගෙන හැමිල්ටන් මසගට් සාත් ලකුණු 28ක් සිම්බාබ්වේ ඉනිමට එකතු කරන්න සමත් වෙනවා. සිම්බාබ්වේ ඉනිම විනාශ කරන්න වැඩි දායකත්වයක් දෙන අජන්ත මෙන්ඩිස් සිම්බාබ්වේ ප්‍රතිකරුව 6 දිනක් දවා ගන්නේ ලකුණු 29කට. තිලන තුෂාරත් කඩලු දෙකක් දවා ගන්න සමත් වෙද්දී කෝඩුකාර මැතිව්ස් කඩලු දවා ගත්තේ නැතත් පන්දු ආර 8ක් කැවලා නිලකුණු පන්දු ආරයක් එක්ක ලකුණු 24ක් විතරයි මැතිව්ස් තමන්ගේ පළවෙනි තරගයේදී දෙන්නේ. එවැගේම සිම්බාබ්වේ පළවෙනි කඩුල්ල විදිහට මසගට්ස්ක ධම්මික ප්‍රසාද්ගේ පන්දුවකට දෙවියද්දී උඩ පන්දුව රැකගන්නේ පළවෙනි තරගයට ක්‍රීඩා කරන ඇන්ජලෝ මැතිව්ස්. ලකුණු 147ක් හඹා යන එන ශ්‍රී ලංකා ප්‍රතිකරවන්ට සිම්බාබ්වේ පන්දු යවන්න එක්ක ඉලක්කයට යන්න ලෙහෙසි වුණේ නැහැ. අවසානයේ ශ්‍රී ලංකාව තරගයේ දිනන්නේ තමන්ගේ කඩුලු 8ක් අහිමි කරගෙන පන්දු 15ක් ඉදිරියට තියෙද්දී ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභිය බවට පත් වෙන්නේ ජහන් මුබාරක්. ඒ ලකුණු 60ක් නොලැබී දවාගෙන ශ්‍රී ලංකා ඉනිම මුබාරක් තනියම ඇදගෙන යද්දී සංගා ලකුණු 23ක් ලබාගෙන මැතිව්ස්ගේ පළවෙනි තරගයේ ශ්‍රී ලංකා ඉනිමේ දෙවැනි වැඩිම ලකුණු ලාභිය වෙනවා. මංගල ඉනිමේ ක්‍රීඩා කරපු මැතිව්ස් මේ ඉනිමේ ලකුණු නොලබාම දෙවියන්නේ රෙමන් ෆ්‍රයිස්ගේ පන්දුවක් කෙලින්ම කඩුලේ වැදිලා. මේ විදිහට අවාසනාවන්ත ආරම්භයක් ලබාගත් මැතිව්ස් නිවිදි ශ්‍රී ලංකා වෙනුවෙන් එක් දින ලකුණු 5000කට වැඩිය ඉනිමක සාමාන්‍ය 40කට වැඩිය රඳවාගෙන රැස් කරගෙන තියෙන්නේ ශ්‍රී ලංකාවට ජයග්‍රහණ රැසක් ලබා දෙන ගමන්. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් පාට සුබ දවසක්.